Hi boy, I'm Tony Mallawaarachchi. I'm a part lesson in the bass. Guitar is a lead. I'm a bass. 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 I'm a අඩුගානේ මේජර් මයිනර් කෝඩ්ස් එකවත් ඉගෙන ගත්තේ නැත්තම් බේස් ගන්න එන්න එපා බේස් ගන්නත් එපා මොකද තේරුමක් නැහැ ඕලන්ට ඊයර් එක හදාගන්න හැදෙන්නෙත් නැහැ ගොඩක් කාලයක් යනවා ඊට පස්සේ තේරුවන් නැති වැඩක් ඒක නිසා අඩුගානේ රිදම් කෝඩ් ටික මේජර් මයිනර් කෝඩ් ටික පොසිෂන් තුනකින් අඩුගානේ මෙහෙම හිතන්න ඕන ගිටාර් එකේ මෙතන සී මේ මෙහෙම සී ඊටස් මෙතන සී ඊටස් මෙතන සී මේ ඔය පොසිෂන් තුනින්වත් ඉගෙන ගන්න Bar codes ගහන්න පුරුදු වෙලා. පහසුයි bar codes ගහන්න පුරුදු වුණොත්. ඒකට මම හේතු ඔයගොල්ලන් දැන් කියලා දෙනවා. Bar codes ගහන්න ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට මේ බේස් බේස් গিitar එකේ frets වල තියෙන note ටික අඳුර ගන්න ලේසි. මම කලින්වත් කියලා දී තිනවා. මම මුලින්දම ගන්න නිසා මම ආපහු මතක් කරනවා. ඒක නිසා තමයි rhythm නැතුව බේස් එපා කියලා මම නිතරම කියන්නේ. අනිවාර්යෙන් rhythm গিitar ගහන්න පුරුදු වෙන්න. මොකද මුලින්ම බේස් වලට අතර නම් තියන්න එපා. With an YouTube lesson, seen a single linker, known for a lesson, seen a rhythm guitar writer, bass with Eti, Vedi Balale, Namut me rhythm malati neva, Eva to YouTube Balala, rhythm egan again, Yamkishimatta, what Puluamana, Moguna, chords, Gaga, Sinker and not Puluanga and Avaham, bass garden on the Yadam again. I think Gahan, and I'm thinking a good Kale, Kennedy, Kerlokus, or Tapta Kene and He. ඒ නිසා රිදම් හොඳට ගන්න. රිදම් ගහපුවම වැඩේ ලේසි. දැන් මොන මම කියන්නේ නැනම් හේතුව මොකද්ද කියලා. දැන් ඔයගොල්ලෝ මතකද මම ෆ්‍රෙඩ් බෝඩ් එක කලින් මගේ ලෙසන්ස් වල දැම්මා. ෆ්‍රෙඩ් බෝඩ් ඕක මතක තියාගෙන ඉන්න බෑනේ. ඇත්තනේ ඒක තමයි කතාව ඇත්ත. ඕක මතක තියාගන්නේ ඕලුවක් එක්කම හැදෙන. ඊට වැඩි හොඳයි. හැදෙන ක්‍රමයේ මතක තියාගත්තා. ඒකට මූලික වෙන්නේ රිදම්. ඔන්න දැන් පටන් ගමු. ඕගොල්ලෝ දන්නවා C major. ඉතින් C major. මේ ලීඩ් গিitar එකේ නැත්නම් රිදම් গিitar එක ස්ට්‍රින් 6ක් තියෙනවානේ. එතකොට මේ යටම ස්ට්‍රින් දෙක B එකයි E එකයි. ඒ දෙක අමතක කරන්න. තේරුණාද? මේ ලීඩ් গিitar එක නැත්නම් රිදම් গিitar එක නැත්නම් බොක්ස් গিitar එක යටම ස්ට්‍රින් දෙක අමතක කරන්න. එතකොට උඩ ඉතුරුනවා හතරක්. මේක මෙන්න මේ හතරනේ. මේකයි E A D G. මෙන්න මේ යට දෙකයි. E A D G. ඔය හතර තමයි බේස් গিitar එකේ 4 string গিitar එකක තියෙන strings හතර. නැත්නම් ඒ strings වල තියෙන notes හතර E A D G. එතකොට මේ rhythm එකකට නැත්නම් lead එකකට එකතු වෙනවා මේ යට B එකයි E එකයි කියන තව additional නැත්නම් වැඩිපුර wire දෙකක්. නැත්නම් කම්බි දෙකක්. තේරුණා? එතකොට ඕගොල්ලෝ ඔළුවට ගන්න ඕන රිදම් එකක හෝ ලීඩ් එකක කෝඩ් එකක් අල්ලපුවාම යට තියෙන රිදම් එකට හරි ලීඩ් එකට හරි අවශ්‍ය නෝට්ස් දෙකක් එක්ක උඩ එකතු වෙන්නේ බේස් গিitar එකේ තියෙන නෝට්ස් කියලා. එහෙම ඔලුවට ගන්න. තේරෙනවද මං කියන එක? රිදම් එකක ඔයා මෙහෙම කෝඩ් එකක් C කෝඩ් එකක් අල්ලපුවාම යට ස්ට්‍රින් දෙක අමතක කරපුවාම උඩ ස්ට්‍රින් හතරම මෙන්න මේ එතකොට මේ උඩ හතරම බේස් গিitar එකේ සීට සම්බන්ධ නෝට්. හරිද? ඕගොල්ලෝ දැන් F අල්ලනවා කියලා දැන් මේ F එකේ යට නෝට් දෙක ඇරෙන්න මේ අල්ලන නෝට් හතරම බේස් গিitar එකේ F එකේ නෝට්ස් හතරක් තියෙනවා. ඒ හතරේ කොහෙන්ද ගියොත් කවන්නේ මම ටිකක් පැහැදිලි කරලා පෙන්නන්නම්. කොහෙන්වත් එහෙම ගහන්න බෑ. මොකද මම නිකන් අයිඩියා ගන්න කියන්නේ. එතකොට මෙන්න මේ F එකේ මෙන්න මේ දෙක අයින් වුණාම මෙන්න මෙතන අහුවෙනම අහුවෙන රිදම් එකේ මේ දෙකයි මෙන්න මේකයි මෙන්න මේ නෝට් හතර මේකයි 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 මේ දෙක තුන හතර බේස් එකේ නෝට් හතර එතකොට ඔය G එක අල්ලලා මේ බා එක දැම්මත් අපි රිදම් එක ගැන සම්පූර්ණ කෝඩ් එක ගන්නම් උඩින් ඉඳන් හතර ගණන් කරොත් 1 2 3 4 කියන හතර මේ බේස් කෝඩ් গিitar එකේ G එකට අදාළ නෝට්ස් හතර. නෝට්ස් ඇතර නෝට්ස් තුනයි. නමුත් ඔක්ටේව් එක ගියලා හරි නවතින්නේ ඒ කෝඩ් එකේ ඉතුරු නෝට් ටික.
තේන්න ඔළුවට ගන්න තේ බොහොම පහසු දෙයක්. එතකොට දැන් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ විශේෂයෙන් මෙහෙම කෝඩ් එක අල්ලන්න මෙන්න මෙහෙම රිදම් අල්ලන්න මේ බා කෝඩ් එක දාලා ගල්ලන මම ඔකන කියලා දීලා තියෙනවා නමුත් මම ආයේ මුලින්දන් හරියට උගන්වන්න ඕනේ සවල්න උගන්වන්න F එක මෙහෙම අල්ලපුවම මෙන්න මෙහෙම අල්ලන ඕල සාමාන්‍ය ඕගොල්ලෝ මේ G අල්ලනවා මෙහෙම මෙහෙම අල්ලන ඒක බා එක දාන්න ඕන බා එක දාන්න බැරි නම් මේකට මෙන්න මේ තියෙන ඇඟිල්ලට මේ ඇඟිල්ලට උඩින්ම තියෙන නෝට් එක මේක මේ කෝඩ් එකට අපි කියනවා G නම් මෙන්න මේ G කෝඩ් එකේ බේස් නෝට් එක තමයි උඩම තියෙන්නේ මේ මෙහෙනම් මේක මේක මොකද උඩම නෝට් එක G මේ කෝඩ් එක රිදම වලින් G කියනවා බේස් වලින් නම් මෙන්න G තේරුණාද එතකොට මෙහෙම අල්ලන හැම කෝඩ් එකෙම බේස් නෝට් එකේ නම තියෙනවා උඩම මේ G කියපු කෝඩ් එකේ කියපු ගමන් රිදම් වලින් G කියපු ගමන් උඩම නෝට් එක G මේ G රිදම් වලින් බේස් එක G මේක F බේස් එක මෙන්න F රිදම් එක ගන්න තමයි පාවිච්චි ගන්න එක මේ රිදම් කෝඩ් එක F මෙන්න බේස් නෝට් එක F මෙන්න රිදම් කෝඩ් එක G මෙන්න බේස් නෝට් එක G ඊට පස්සේ දැන් පළවෙනි ස්ට්‍රින් එකේ ප්‍රශ්න ඉවරයි පරමණීගේ කෝඩ් එක ඔකල දැන් මේක A නම් මේක A තේරුණා පළවෙනි ස්ට්‍රින් එකත් එක්කම තුන්වෙනි ස්ට්‍රින් එකේ ප්‍රශ්න ඉවර වෙනවා මේ මේ ක්‍රමයට මොකද්ද මේක F නම් මෙහෙම F නම් මේ තියෙන නෝට් මේ F C මේක F මෙන්න මේකයි මෙන්න මේ තුන්වෙනි වයර් එකයි මෙන්න මේකයි එකයි මේකයි F වල ඔක්ටේව් එක මේකත් F මේකත් F එතකොට මෙහෙම කෝඩ් එකක් අල්ලපුවා මේ රිදම් වලින් අපි මේක F කියනවා මේ රිදම් වලින් මේකට F කියනවා මේ එතකොට මේක F ඔක්ටේව් එක මේකත් F එන මේක G අල්ලනවා මේක G බේස් නෝට් එක ඒකේ ඔක්ටේව් එක මෙතන තියෙනවා වයර් එකේ මේ වයර් එකේ ප්‍රශ්නේ ඉවරයි මොකද මෙහෙම අල්ලන හැම කෝඩ් එකෙම නම තියෙනවා උඩ එක මේ මල්ලේ හැම කෝඩ් එකෙම F sharp නා F sharp rhythm F sharp නා bass note එක F sharp octave එක F sharp එතකොට string දෙකක note දැන් ඔයගොල්ලෝ අඳුර ගන්නවා ඊට පස්සේ තියෙනවා 1යි 3යි ඉවරයි දැන් 2යි 4යි දෙන ගන්නවා මෙන්න මේ මල්ලේ කෝඩ් තියෙනවානේ C එතන B flat එතන A මේ C මෙහි මේවට බා එක දාන්නේ මෙහෙම සමහරු දානවා මෙහෙම දානවා බා එක හරි කොහොම හරි දාගන්නකො දැන් දැනට ඕන පුරුදුෙන් මෙහෙම මෙහෙම පොඩි ලස්සනේ මෙහෙම දැම්ම ඔය ලස්සන පැත්තකින් තියෙන පහසුනේ ඔයගොල්ලෝ මෙහෙම දාලා මෙහෙම බා එක දාන්නකො මම කො නෝට් ටික අඳුර ගන්නනේ එතකොට මෙහෙම C වලට මෙහෙම බා එක දාපුවාම බා කෝඩ්ස් කරපුවාම දෙවනි ස්ට්‍රින් එක තියනා නේද දෙවනි ස්ට්‍රින් එක පළවෙනි කේත ප්‍රශ්න ඉවරනානේ මෙහෙම කෝඩ් ඇල්ලපුවම උඩේකනේ මෙහෙම G නා මේක G මෙහෙම බා එක දාලා මෙහෙම අල්ලපු ගමන් දෙවනි ස්ට්‍රින් එකේ නෝට් එකේ මෙතන C නා බා එක දාපු ගමන් උඩේ කියන දෙවනි එක C තේරුණ මේක C රිදම් බා එක දාපු ගමන් පළවෙනි ස්ට්‍රින් එකේ නෙමෙයි දෙවනි ස්ට්‍රින් එකේ මේක सी ना अर वगे मे के हतर मेक मेन मे नोट ओक्टेव इतकोट मेक सी मेक सी दें गिटार नोट हतरम स्ट्रिंग हतरम नोट पेहदी के लिए दें गिटार मे डी दान रिथम के डी दान भाई බායක දාපුවම මොකද උඩේකට දෙවෙනි එක එහෙන මොකද මේ මේක D ඔක්ටේව් එක D දැන් ගත්ත හොන්න බේස් গিටාර එක අතට දැන් අරකින් ඕගලන්ට ඔලුවට එන්න ඕනේ දැන් දැන් බලන්න මෙන්න දැන් අපි මේක දකිනවා දැන් මොකද මේ දැන් මේක මොකද නෝට් එක කියලා දැන් දන්න මොකද දන්න ඕගොල්ලෝ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම F එක අල්ලපුවාම පල්ලෙහා F එක අල්ලපුවාම මේ බායක දාපුවාම මොකද උඩම නෝට් එක ආවේ F
මේ වගේ G එක අල්ලපුවාම මේ බා එක දා මොකද නෝට් එක මේ G මේ වගේ අල්ලපුවාම මෙහෙම AL බා එක දාපම මේ A මෙහෙම G බා එක දාපම G G එකයි ඒකේ ඔක්ටේව් එක ඔක්ටේව් එක කියන්නේ අටවෙනි නෝට් එක මෙතන තමයි 1 2 3 4 5 6 7 8 මේ G නෝට් එක තමයි මේ ඔක්ටේව් G එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕන මෙහෙම රිද්ම් එක ගහපුවම මේක උඩම තියෙන G උඩම තියෙන G ඒකේ ඔක්ටේව් එක G මෙහෙම අල්ලම L C වගේ ඉස්සෙල්ලා C L ල මේ බායක දාපුවම දෙවෙනි නෝට් එක C ඒකේ ඔක්ටේව් එක C මොකද ඒක 8 C මේක C එතකොට ඕගොල්ලන්ට මේ මුළු කෝඩ් මේ ෆ්‍රෙට් බෝඩ් එකේම තියෙන නෝට් එක අඳුර ගන්න පුළුවන් වෙනවා මොකද ඕල රිදම් වලින් කෝටි හදාගන්න පුළුවන් තේරෙනවා ඒක නිසා හොඳට මතක තියාගන්න තියෙන්නේ මෙන්න ඊ ඊ ස්ට්‍රින් එකේ ඊ ඒ ඩි ඒ කියන්නේ මේ පළවෙනි එකේ තුන්වෙනි එකේ ඔක්ටේව් මේකේ ඔක්ටේව් එක මේකේ තියෙනවා නැත්නම් මේ පල්ලෙහාම ගන්න පුළුවන් නමුත් ලේසි මේකේ ඔක්ටේව් එක මේකේ තියෙනවා මේකේ ඔක්ටේව් එක මේකේ තියෙනවා දැන් G නම් තුන්වෙනි වයරකේ මේක G C නම් මේක C දැන් ඔයගොල්ලන්ට දැනගන්න ඔයාලන්න මේ මොකද්ද මේ නෝට් එක කියලා හරි ඕගොල්ලෝ මොකද කරන්නේ මෙන්න මේකට බා එක වැටෙන රිද්ම් කෝඩ් එක අල්ලගන්න රිද්ම් එකේ මේකට දෙවෙනි ස්ට්‍රින් එකට ආවේ මෙහෙම කෝඩ් අල්ලන මෙහෙම බා එක දාපුවම දැන් මෙහෙමල්ල මෙහෙම බායක දාපුවම E flat පළවෙනි එක නම් කොහොමද කරේ මෙහෙම කෝඩ් ඇල්ලුවා රිද්ම් එක කියන්නේ ඒක G දෙවෙනි එකේ අඳුර ගන්න මෙහෙම ඇල්ලුවා බායක දැම්මම මේ රිද්ම් එක එතකොට මේ මේ දෙක අඳුරගත්ත කියන්නේ මේ string එක අඳුරගත්ත කියන්නේ ඒක අඳුරගත්ත වගේමයි මොකද මේක G මේක G නේ එහෙනම් මේක G නම් මේක G එහෙනම් මේක එහෙනම් මේක මොකද්ද ඒක සමානව මේ සමාන නෝට් සමති නොක්ටේ වල එන මේක සීන මේක සී ඩී නඩි නෝට් එක අඳුර ගන්න මතක තියාගෙන ඉන්න කියෝ ලෙඩි මතක තියාගෙන ඉන්න බා රිදම් ගිටාර් එකෙන් මේකට කන්වර්ට් කරගන්න එතකොට පහසුයි ඊට සඳහන් කරන විදිහ G මේක C මේක F ඇයි F උනේ F උනේ මොකද මේකේ ඔක්ටේ මෙන්න මේකේ ඔක්ටේව් F නිසා මේ අපි මෙහෙම F ඇල්ලුවා රිද්ම් එකේ මේක උඩ මේක F කිව්වා ඒකේ ඔක්ටේව් එක F උනා G C F මේක B flat ඇයි B flat උනේ මේක B flat නම් අනිවාර්යෙන් මේක B flat මේක B flat නම් මේක B flat. බල මේක A නම් මේක A. ඒ ඔක්ටේව් මේක G නම් මේක G. මේක D නම් මේක D. මේක C නම් මේක C. මේක G sharp නම් මේක G sharp. නැත්නම් මේක B flat නම් මේක B flat. මම හිතන්නේ පහසුවේ මොකද නැ රිද්ම් ගිටාර් එකේ පොඩ්ඩක් කෝඩ්ස් ගන්න. රිද්ම් එක මේකට කන්වර්ට් කරගන්න. මේ සරලම ලේසි ටිකක් උගන්වන්නේ ඉස්තරත් ඉස්තරට ඉස්තරට පොඩි පොඩි වැඩි කරන්නේ මම හිතනවා වල මේ ප්‍රයෝජන ඇති කියලා මම මේ ලෙසන් එක පස්සෙ වලන කතා කරන යම් කාරණයක් ගැන විශේෂ මොකද දන්නවද මේ ඔය ස්ලැපින් පිස්සු ඇති කරගන්න එපා වැඩි ස්ලැපින් ඕනේ ඕක දරබඩ ගාලා ඕක කඩම් පඩම් 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 ගාලා ඕක දැන් ගොඩක් කට්ටි ඉන්න ගිරව් වගේ ගහන ගහන යන පොහර ටෙක්නික් දැන් YouTube එකේ තියෙන නෙත්තන හොදේ වත් ගාන ගාන ඊට වැඩි දේවල් බේස් ගිටාර් එකේ දේවල් කරන්න දේවල් තියෙනවා හරිද ඒක නිසා මේ ඔය කට පට 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 කර ඔය ස්ලැපින් ලෙඩේ උල් නැත්නම් ස්ලැපින් උන හදාගන්න එපා ඔබලන්ට මේ නිකන් සාමාන්‍ය ටයිම් එක තිබුණ දෙකනේ ප්‍රැක්ටිස් කරලා කවන්නේ ආ ටෙක්නික්ස් වලට ඒකත් ඕන හැබැයි ඒක උනක් වශයෙන් තියාගන්න එපා ඊට වැඩිය අත්‍යවශ්‍ය කරන්නේ හරි රියල් බේස් ටෝන් එක ඇඟිලි වලින් අරගෙන හරි රියල් ටෙම්පෝ එකට බේස් ටෝන් එක හරිද බේස් එක ට්‍රිබල් නෙමෙයි බේස් ටෝන් එක
ඒක බලන්න ඕන ඔලු මහන්සි ගන්න ඕන හරියටම ඒ සත්‍ය ගන්න මොකද බේස් ගිටාරිස්ලාගේ පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ඇඟිලි වලින් ගන්න ඇඟිල්ලේ තියෙන වේට් එක සහ ටෝන් එක වෙනස් ඔයා බේස් ගහලා ගිටාර් එක තියලා ගියොත් තව එක්කෙනෙක් කියලා ගැහුවොත් එයාගේ වේට් එක සහ ටෝන් එක වෙනස් හරිද ඒක නිසා එයාගේ සෙටින් එක නියමට එයා ප්ලේ කරා කියලා හිතාගෙන ඔයාත් ඒ සෙටින් එක නිකන් ගෙව්වට වැඩක් වෙන්නේ නැහැ තමන්ගේ අතේ සම අතේ සහ දැනගැනීමේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මේ සද්දේ එන්නේ ඒක නිසා ටෝන් එක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඒ කියන්නේ ටෝන් එක කියන්නේ ඕල්ලෝ මේ කරකෝල EQ කරලා ගන්න ටෝන් එක නෙමෙයි ඒකිනු සපෝට් ඇති නමුත් අපි ප්ලේ කරද්දී එක්ස්පීරියන්ස් ආවම ඇඟිලි වලින් ප්ලේ කරද්දී අපිටම තියලා ආවෙනික කලර් එකක් එනවා ආවෙනික ටෝන් එකක් එනවා තේරුණා යන්නේ ඒක අපිට ඒක අපේ දෙයක් වෙනවා එහෙම වුණත් ලස්සන ඒක නිසා අනුන්ගේ සෙටින් එකක් තියලා ඕගොල්ලෝ ගහන්න කියලා අපි තුමු මේ තිලක් ඩයිස්ගේ සෙටින් එක තියලා ඕගොල්ලෝ ගහන්න කියලා ඒක සද්ද දෙන්නේ නැහැ එයාගේ තියෙන වෙන කලර් එක වෙන ටච් එක වෙනම වේට් එකක් තියෙන්නේ ඒගොල්ලන්ගේ ගහන ස්ටයිල් එකත් එක්ක ඒගොල්ලන්ගේ ටෝන් එක වෙන එක. එතකොට ඕගොල්ලෝ ඒ ගහන්න ගියා කියලා ඒක ඒ සද්ද දෙන්නේ නැහැ. ඒක නිසා ඒ සද්ද එයාට දෙන්නම ඇති. ඕගොල්ලන්ට ආවේනික ස්ටයිල් එකක් හදාගන්න ආවේනික බේස් ස්ටයිල් එකක් හදාගන්න වගේම ප්‍රැක්ටිස් කරන්න මෙට්‍රොනම් එක දාලා මේ තියෙන ඇඟිල්ල දැන් තම තමයි පටන් ගත්තේ නේ නැවත ඕලියම් විසින් මට්ටම ගහලා තියෙන. ඕගොල්ලෝ හැමතිස්සෙම ගහලා රෙකෝඩ් කරලා හරි සද්දි වැඩි කරලා හරි ඇම්ප් එකෙන් ගහලා බලන්න මේ ඇඟිල්ලෙන් මේකෙන් ඉඳලා මේකට වාරු වෙද්දී රින් වෙනවාද කියන ට්‍රේන් ට්‍රෙන් ගාලා එහෙමයි වදින්නේ බෑ වදින්නේ නැති වෙන්න ඒ කියන්නේ උපරිම ෆ්‍රෙට් නොයිස් එන්නේ නැති වෙන්න කරන්න ෆ්‍රෙට් නොයිස් අවශ්‍යයි සින්දු වලට ඒකත් කලර් එකක් ඒක ඇක්සන්ට් එකක් තියෙන පොඩි ෆ්‍රෙට් නොයිස් එක හැබැයි ඕගොල්ලෝ ඒක ඇක්සන්ට් එකක් ඒ ෆ්‍රෙට් නොයිස් ලස්සනයි කියලා හිතාගෙන ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න යනවා ඕගොල්ලෝ ගහන්න ෆ්‍රෙට් නොයිස් එන්නේ නැති වෙන ෆ්‍රෙට් එක ගහවම එන්නේ නැති වෙන තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒක හොඳට වොලියුම් වල බලන්න ෆ්‍රෙට් ඒ කියන්නේ ෆ්‍රෙට් එකේ කම්බියේ මෙම් ප්ලේ කරන ට්‍රෙන් ගල එන්නේ නැති වෙන ගානට හරියම සවුන්ඩ් එනවා එහෙම ප්‍රැක්ටිස් කරන්න බොහොම අඩු ටෙම්ප එකක දාගෙන මෙට්‍රොනොම් එක හොඳට මේ ඇඟිල්ලේ නියපොත්ත නැති වෙන්න ඒකදා ප්‍රැක්ටිස් කරනවා හදිස්සියේ ලොකු ලයින් වල යන්නවා මෙට්‍රොනොම් එකක් දාගන්න 80ට 70ට 80ට හරි ගමන් නැහැ දාගෙන ඉල්ල සතියක් විතර එක නොට් එක ගහන්න ඊට පස්සේ ඔහොම ගහගෙන ඉන්න මෙට්‍රොනොම් විනාඩි 20-30ක් ගහන්න මෙට්‍රොනොම් එක ෂේප් එක කාට හරි යාළුවෙකුට කාට හරි කියනවා අඩු කරන්න කියලා අඩු කරන්න කියලා විනාඩි 2 3 යට හිමිට වැඩි ගන්න කියලා. එතකොට ඔයා ඒක ඉන්නවද කියලා බලන්න. අර වැඩි කරපුවාම ඔයා මේ මෙට්‍රොනොම් එකේ ඉන්නවද කියලා බලන්න. අන්න ඒ தත්ත්වයේ ඉන්නව නම් ඕගොල්ලෝට ඒ කියන්නේ හොඳ බේස් ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඔය මේ වළම්බි දෙනා වගේ කට්ටා පට්ටා ඩෝන් ඩෝන් පටාංගල ගැහුවට ඇති වැඩක් නෑ. ටයිමින් එකට මෙට්‍රොම් එකට ඔබ ගහගන්න වෙන රෙකෝඩින් වලට ගියාට පස්සේ තමයි ඔබ අඩුපාඩු තේරෙන්නේ අපිට ඉතින් කපලා තියනවට වැඩි වෙන වැඩක් නෑ ඔය බේස් ගිටාරිස් ලගේ බේස් ඒවා හරිද ඒක ඉතින් අපේ අත්දැකීම් දන්න නිසා මේ කියන්නේ එන ෆුල් චොර චාටර් වැඩ ගන්න දෙයක් නෑ එන ස්පීඩ් ගිටාරිස් ලා මට සරි ගාන්නේ කොහොමද නිකන් පොල් සම්බෝල වෙන්නේ වැඩක් නෑ මෙලොරන්නේ ටයිමින් අත්‍යවශ්‍යම එක නැත මේ වහදා ගන්න පුළුවන් ගෑහිලි ගහදා ගන්න පුළුවන් අත්‍යවශ්‍ය මෙට්‍රොනොම් එකට ෆුට් එකට අපි ගහදී ඒ ක්‍රූ එක තියාගෙන ටෙම්පෝ එක ඒ කියන්නේ බීට් එක ටයිමින් වලට ගහන්න 3 කෝඩ්ස් හරි සමන්නේ ඒක ප්‍රැක්ටිස් කරන්න ඒක නිසා හදිස්සි වෙන කලබලෙන් බා ස්පීඩ් ගන්න යන්න එපා ඒ ඔය මං කියන්නේ ස්ලැපින් වුණ ස්පීඩ් වුණ අනේ ඔය ඒ වගේ විසිබි ජෝලියන් අයින් කරගෙන හරියට ගන්න ප්‍රැක්ටිස් කරන්න ඔළුව හදන්න තමයි මම දැන් කියන්නේ ඔළුව හදාගෙන යන ඊට පස්සේ කරමු